මම මදුෂී කුමුදිකා කල්පහන. දැන් මගේ ස්ටුඩන්ට් වීසා එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. එතකොට මුලින්ම මට ඕනේ ඩොකියුමන්ට් පාර්ට් එක හරියට හදාගන්න. ඊට පස්සේ ඒකට මට මිස් ජනනි හෙල්ප් කරා. ඊට අමතරව ඩොකියුමන්ට් වල එකින් එක හරියටම අපි හදාගන්නේ කොයි ආකාරයෙන්ද කියලා ජනනි තමයි කියලා දුන්නේ. එතකොට ඊට පස්සේ මෙඩිකල් වලට ඇප්ලයි කරන්න, පොලිස් රිපෝර්ට් වලට ඇප්ලයි කරන්න ඔක්කොම ඉතින් මේ ජනනි මිස් අපිට එකින් එක කියලා දුන්නා කොහොමද කරන්න ඕනේ. ඊට පස්සේ කොමාරි බලාගෙන යනකොට ටිකක් අමාරුයි ප්‍රොසෙස් එක. ඒ වුණාට කොහොම හරි මම ඩොකියුමන්ට් හදලා දුන්නාම සමහරක් ඒවා ආයෙ මට මේ මිස් ජනනි කියනවා නෑ මේක මෙහෙම වෙන්න බෑ, මේක මේ විදිහටයි තියෙන්න ඕනේ කියලා හරියට තියෙන්න ඕනේ විදිහ මට මිස් ජනනි මේ කියනවා කොහොමද වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කොමාරි මං ඒ ඩොකියුමන්ට් ටික හදලා ඔක්කොම දුන්නා. ඒ කියන්නේ මගේ ඕ ලෙවල්, ඒ ලෙවල් සර්ටිෆිකේට් ඔක්කොම এডুকেෂන් මිනිස්ට්‍රි එකෙන් මට ගන්න වුණා. ඊට පස්සේ ඊට අමතරව පොලිස් රිපෝර්ට් ඒවට මම ගොඩක් කලින් ඇප්ලයි කරා. මට මිස් ජනනි කිව්වා මේ කාලෙ වෙනකොට ඇප්ලයි කරලා තියන්න කියලා ඒවට. ඊට පස්සේ ඒකටත් ඇප්ලයි කරා. ඊට අමතරව මෙඩිකල් එකට නම් අපි කිට්ටු වෙලාමයි ඇප්ලයි කරේ. ඒක සමහරවිට 3 මන්ත්ස් වගේ වැලිඩ් එකක් තියෙන නිසා. එතකොට ඒ ඔක්කොම ડોකියුමන්ට් පාර්ට් එක ඉවර වෙනකොට ඊට පස්සේ තමයි මිස් ජනනි කිව්වේ එන්න දැන් තමයි ડોකියුමන්ට් ටික ඔක්කොම හරි කියලා. ඊට පස්සේ SOP එකක් ලියන්න තිබුණා. ඒක තමයි ලොකුම චැලෙන්ජ් එක උනේ. එතකොට දැන් මම ඒ SOP එක ලිව්වා. ඊට පස්සේ මායි මගේ හස්බන්ඩ්ව දෙන්නම හස්බන්ඩ් මට ගොඩාක් උදව් කරා ඒකට. මේ ඊට පස්සේ අපි හොඳ SOP එකක් මුලින් ලිව්වා. ලිව්වට පස්සේ මිස්ටර් කෝසලට ඒක යවුවාම මිස්ටර් කෝසල ඒක අපිට බලලා එයා අපිට ෆීඩ්බැක් එකක් දුන්නා. තව චූටි චූටි දේවල් ටිකක් ඒකේ ඇඩ් වෙන්න තියෙනවා කියලා. ඊට අමතරව මිස්ටර් කෝසලත් පුදු වෙනවා මේ මම හොඳටම SOP එක ලිව්වා. ඒ කියන්නේ අපි ගොඩාක් එෆර්ට් එකක් දරලා තමයි ඒක හොඳටම ලිව්වේ. ඒ ලියාගෙන ආවම මිස්ටර් කෝසල හැව කොහොමද ඔයාලා මේක මේ විදිහට ලිව්වේ කියලා. ඒ කියන්නේ දීපු මේ ඉන්ස්ට්‍රක්ෂන් වලට අපි කොහොමද මේ විදිහට හොඳට ලිව්වේ කියලා. ඉතින් මේ පාර කොමාරි ඒ SOP එකත් ආයේ හදලා ඊට පස්සේ ඔක්කොම සබ්මිට් කරලා ඔක්කොම වැඩ කටයුතු ඉවරනාට පස්සේ තමයි ස්ටුඩන්ට් වීසා එක මගේ ඉතින් ආවේ. දැන් ඉතින් මට හරි සතුටුයි. දැන් මම මේ ඩිපෙන්ඩන්ට් වීසා එකත් මෙහෙමයි කරන්නේ. ඒක මිස් ධනුෂ්කි කරන්නේ. දැන් හස්බන්ඩ් ගෙත් වීසා ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න ඉන්නේ. ඊට අමතරව ඉතින් ඉක්මනට දැන් න්යූසීලන්ඩ් බලා යන්න තමයි තීරණය තියෙන්නේ. මම ඕගොල්ලෝ දැන් කවුරු හරි ඉන්නවනම් න්යූසීලන්ඩ් යන්න කැමති, කැනඩා, UK ඒවටත් මේ රෝහක වීසා එක හෙල්ප් කරනවා. ඒගොල්ලෝ ගොඩාක් හෙල්ප් කරනවා අපිට. ඒ කියන්නේ ડોකියුමන්ට් පාර්ට් එකේ නම් හැම දෙයකටම හෙල්ප් කරනවා. මම ඒ නිසා ඔයගොල්ලෝ ඕන කෙනෙකුට රෙකමෙන්ඩ් කරනවා රෝහක වීසා එක එන්න. ඔයගොල්ලෝගේ න්යූසීලන්ඩ් සිහිනය, කැනඩා සිහිනය, UK සිහිනය මෙතනින් ගන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. හරි, thank you.